මුරුංගා හොද්ද සහ මාළු බැදීම මුරුංගා හොද්ද හදන විදිහ කියලා දෙනවාද මාළු බදින විදිහ කියලා දෙනවා ඔය දැන් දැක්කද තෙලේද ඉස්සල්ලාම ලිපපත්තු කරගන්නවා දර දාගෙන දර දාන ලිපපත්තු කරලා පුංචුවට කෑලි කෑලි පුංචු වාට පේනවා නේ මාළු කපා ගන්නවා මාළු කපා ගන්නවා මේ ටික දෙනවා පුසොන්ට ඉතින් දැන් ඕන ලස්සන්ට බැදෙනවා බැදෙනවා ඔව් බැදෙන ගමන් බත ඉදෙනවා හරි ලස්සන සුන්දර බතක් ඉදෙනවා මේකට තමයි කියන්නේ රයිස් කුකර් එකක් කතා කරනවා කියලා. තේනවා? සුදුළු නගිය පොඩි කරගත්තා. පියාතලින් ඔබලා. ඥරස් ගාලා තද වෙනවා දැක්කද? ඥරස් ගන්නවා. උරුංගා පෙති කපා ගන්නවා. අවශ්‍ය නම් හීනියත් තව ටිකක් කපා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ලුණු කපා ගත්තා. අදමට ලුණු කපා ගත්තා. මේ කතුරු මුරුංගා ටිකක් කතුරු මුරුංගා නෙමෙයි කරපිංචා. කරපිංචා ටිකක් වේලිලා තියෙනවා. සුදු ලුණු කපා ගත්තා. ලුණු බිකි කපා ගත්තා. මෙන්න කපා ගත්ත මුරුංගා පෙති මුරුංගා කෑලි ටික තියෙනවා. ඉතින් මාළු ටිකක් බැඳිලාද කියලා බලා ගන්න. එන්ජින් ටික කෝටු මෙහෙට පෙරලන්නත් ඕන බලන්න වෙනවා ඈ දැන් අපි බා ගන්නවා තෙල් ටික හැමින් දෙනකන් ඉන්න චුරුම හුතක් අපරයක් වගේ අල්ලගෙන ඉන්න නෝම ඔය වගේ වඩා හැන්ද දඟලවන්න ඕන අවටින් නැසෙනවා පොල් ගාන සද්දය. ඒවත් කරගන්න ඕනේ. උඩ පේනවා ඇති පරිප්පු ටිකත් අපි එකතු කරන්න ඕනේ මුරුංගා හොද්ද. ඉතින් එහෙම වුණාම තමයි රස වැඩි වෙන්නේ. ඔන්න පරිප්පු ටික හොදගෙන මද වේලාවක් තියලා හොදගන්න පුළුවන් වතුරේ. පරිප්පු ගණන් අඩු කාලේ හරිම අමාරුයි. ඒ වුණත් ටිකක් ඉතින් අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. මුරුංගා දානවා ලුණු දෙල් ටික දානවා එලත් පරිප්පුවේ තැම්බෙන්න ඕන හොඳට තැම්බෙන්න මුරුංගා ටිකක් දාගත්තා සුදු ලුණු ටිකක් දාගත්තා කරපිංචා අමු අර කර වෙච්ච කරපිංචාත් දාගත්තා ටිකක් මුද මාළු බදලා ඉවරයි ඒක එහෙම වහලා තිබ්බා දැන් අපි පරිප්පු එකයි අර තම්බ ගන්න ඕනේ දේ ලිපේටි කරාබනේ නැට්ටකුත් දාගන්නවා මෙන්න බෙදගත්ත මාළු මාළුත් එක්ක මුරුංගා කරිය මේ ලුණු ටිකක් දාගන්න අමතක කරන්න එපා හොඳද ඉතින් තම්බගෙන පොල් වැඩි වුණා ගා ගන්නකොට ඉතින් අපි සම්බෝලයක් හදාගන්න පොල් ටිකක් අයින් කරගත්තා දැන් මාළු 3යි හොඳට කිරි ගන්න. උණු වතුර ටිකක් දාගත්තාම හොඳට කිරි ගන්න පුළුවන්. මොන කිරිද පොල් කිරි? හොඳට මිරික ගන්න ඕන. ඇටෙත් එක්කම බලා ගන්නවා වගේ නෙමෙයි මේක මේ හොඳට මිරිකලා ගන්න ඕනේ කිරි. හොඳට කිරි මිරිකලා ගන්නකොට හොඳට කිරි එනවා. අස්සන්න තියෙන්න ඕනේ පොල් කිරි. ගැමි සුවඳ සමගයි ඔබ මේක තිලා ඉන්න ගැමි සුවඳ හොඳට තැම්බෙන්න ඕනේ නැද්ද වහනවා ලුණු ටිකකුත් එකතු කර ගන්න ඕනේ ලුණු ටිකකුත් එකතු කර ගත්තා ඔයාලට දකින්න ලැබෙන්නේ නැති ඉතින් අනිවාර්යෙන් ලුණු දා ගන්න ඕනේ
හොඳට ඉතින් ඕන් ඕම දාගෙන ගැමි සුවඳ ගෙනෙන කුස්සියක ගැමි රසට මාළුවක් හදා ගන්න ආකාරයයි ඔබ මේ නරඹමි සිටින්නේ. මොකද අනාගත සම්බන්ධ කොච්චි කරලක් දාගත්තා ඔයාලත් පෙන්වන්න බැරුණා කොච්චි තමයි දැම්මේ. ඉන්න දැන්න පහේකේ නේන. වතුර හිඳෙනකන් තියන්න ඕනේ ඊට පස්සේ තමයි පොල් කිඩිය කුඩු කරන්නේ. ඒක තමයි පදම රස රාහට කන්න පුළුවන්. උණුවෙන් ඉදිච්ච බත් එක පොඩ්ඩක් කූරු ගා ගන්න ඕනේ. ඔන්න ඒක තු කරගන්නවා කිරි එක ආයි. නැත්තම් තව ටිකෙන් කර වෙනවා. අපි සජීවී පටිගත කිරීම කරන්නේ ඇත්තටම කනවා ඇත්තටම වෙනවා. අපි බොරුවට යන්නේ නැහැ. ඇත්තටම කනවා ඇත්තටම වෙනවා. ගැමිසි බොන්ද මේකෙන් මහ ගන්නත් ඕන. ඉතින් ඔයාලා දකින්න තියෙ පරිප්පුවයි සම්බෝලේ ඒ සියලුම දේ හදාගත්තෙදි ඔයාලා මේක බලලා ආසාවක් හිතෙනවා නම් ලයික් එකක් දාලා subscribe පාරක් දාගන්න. ස්තුතියි.